අයිබුවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩ මේ ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල කුඩු කිලෝ 192ක් හොරණින් සොයාගනි ගිනි අවි සමග කාන්තාවන් ඇතුළු සැකකරුවන් තිදෙනේ කතනංගුවට 2020 එජාප මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය දෙදරායයි ගමට ගයක් රටට හෙටක් දින 60න් නිවාස 14022ක් සමාරම්භය පෙබරවාරි 1 වනදා කුරුණෑගලෙන් උදැසන ප්‍රතිවිකාශයෙන් ප්‍රථමින් අවධානය දේශීය පුවත් වෙත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්ුණා එහිදී පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතාටත් ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත් ලබා දීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය පළ වී තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාස 31 වනදායින් පසු කාල සීමාව අවසන් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වරට සමාජිකයන් 35 දෙනෙකුගෙන් යුතුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. කෙසේ නමුත් මෙලෙස පත්කරනු නව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ හිටපු නැහැ මට විරුද්ධව විනය පරීක්ෂණත් නැහැ පක්ෂය ආරක්ෂා කරලා තියෙන මිසක් එතනින් හර මන්දයක් කළත් නැහැ මම හිතන්නේ ඒක වැරදි ප්‍රවෘත්තියක් මේ අතර මෙලෙස එම එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් නව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නිවත් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් පිරිසක් පැවති නව වසරේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායකවරයා ඇතුළු නව කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් 16 දෙනෙකු පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර දැනුම් දීමකින් තොරව සහභාගී වූයේ නැහැ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති අතර එහිදී පක්ෂ නායකත්වය පිළිබඳව අවසන් තීරණයකට කෘත්‍යාධිකාරී මණ්ඩලය එළඹ තිබෙනවා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයා ලෙසපත් කිරීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා මෙන්ම ඉදිරියේදී එජාපයේ විසින් ගොඩනගන නව සංධානයේ නායකයා ලෙසපත් කිරීමටත් අද රැස්වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. පැලියකට විශේෂ අපරාධ විමර්ශනාංශයේ විසින් හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සමග සැකකරුවන් 3 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබුවා. පැලියකට විශේෂ විමර්ශනාංශයේ නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 15ක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී බණ්ඩාරගම පොලිස් වසමේ සැකවා තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් පිස්තෝල ගිනිඅවි 10ක් සහ මැගසින් 10ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. එය අනුව පැලියකුඩ විශේෂ විමර්ශනාංශ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 192ක් සිය බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර කාන්තාවන් 2 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණ යටතේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. පොලිස් නිලධාරීන් වරුන්ට ප්‍රණාමය පිළිගන්න විශාල තුයක් වෙත යාමත්ම සම්මාන වල්ලාගෙන පිළිවදින්ට හෙරොයින් කිලෝ 192ක් තියෙනවා. ඒ වගේම දේශීය රටවල නිෂ්පාදනය කරපු පිස්තෝල 10ක් තියෙනවා. මේවා පාතාල වෙත යන්න ඉඩ තිබුණා. එහෙම වුණොත් විශාල ජීවිත සංඛ්‍යාවක් නැති වෙනවා. මේ වගේ අවස්ථාවක අපි ප්‍රශංසා කරන ගම ඒ සඳහා සම්බන්ධ වෙච්ච සියලුම නිලධාරීන්ට විශේෂ ත්‍යාගයක් ලබා දෙන තරි පොලිස්පත්තු වගේ ඉල්ලාහිටම. ඒ අනුව පැද කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් සොයාගත්තු විශාලතම මද්‍රව්‍ය තොගයක් ලෙස මේ විශේෂ අවස්ථාවක සලකනවා. පොලිස් පොත්තුමා විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව මද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මුල් මුදා දැමීම සඳහා කරන ලද මෙහෙයුම් මාලාවේ
එක් පියවරක් ලෙස මෙම පැටලීම සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබෙන බව මේ පැටලීම පෙන්වන බස්සාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ මෙහෙයුම යටතේ ඉදිරි විමර්ශන කරන්නට අවශ්‍යකම් සූදානම් කර තිබෙනවා. මේ පිස්ටල් අතර චීනය, පකිස්තානය සහ ඇමරිකා, ඔස්ට්‍රියාව නිෂ්පාදනය කරලද නවීනම පන්නේ ආයුධ තමයි මේ ලැබී තියෙන්නේ. මේවා ආරක්ෂක අංශවල භාවිතා කරන දැන්ට තියෙන නවීනතම සහ දියුණුම අවිලස් තමයි සැලකෙන්නේ. මේක කෝටි 192ක් දළ වශයෙන් හෙරොයින් කිලෝවක වට්ටාගම කෝටියක් ලෙස සැලකුවා බැලුවොත් කෝටි 192ක් වට්ට මද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ ස්ථානයේදී අද තියෙන්නේ. ඔය දැන්ට පොලිසිය අත්අඩංගුවට සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකරුවෙකු අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. ඒ අය අනාවරණය කරන කරුණු අනුව ඉදිරියේදී අපිට මේ මද්‍රව්‍ය තොගය ගෙනීම සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරුවා සම්බන්ධයෙන් සුවබැලුවට අපිට හැකියාව ලැබෙනවා. ගෙවි පෙරහැර තිබූ කොන්ත්‍රාත්කරුවන්ගේ සහ සේවා සැපයීම් කරුවන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා වන පරිපූර්ණක ඇස්තමේන්තුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය බඳුනු ගුණවර්ධන මහතා ඊයේ කැබිනට් තියන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. රජයේ විසින් පසුගිය වර්ෂයේදී ගෙවී යුතු ඒත් ගෙවල නැති මුදල් ඉල්ලාගෙන කොන්ත්‍රාත්කරුවෝ සැපයීම් කරුවෝ සියලු දෙනා පැමිණෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය රජයේ විසින් ක්‍රියාත්මක ගම් පෙරළිය, ළඟම පාසල, හොඳම පාසල, පෝර ගැනීම, බෙහෙත් ගැනීම යනාදිය සඳහා කොන්ත්‍රාත්කරුවන්ට සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 130ක් ගෙවල නැහැ. මුදල් නොලැබෙන කොන්ත්‍රාත්කරුවන් මේ මුදල් ටික ගෙවීම සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටින නැවතත් පරිපූර්ණ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තියෙන බව මම සඳහන් කරන්නට කැමැති. බරපතල ලෙස නීතිය කැඩීමක් හිතලා තියෙන්නේ. පහුගිය රජ බැරිද මේ කට්ටියට විරුද්ධ යම්කිසි නීතිමය පියවරක් ගන්නවද? මම බලාපොරොත්තු වෙනවා මේක ඉදිරියට එන රජයකට පූර්වාදර්ශයක් වීම වැළැක්වීම සඳහා මේ පිළිබඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු සැපයුවාද නැද්ද, සේ සැපීමෙන් ඇතිවෙච්ච රටට වෙච්ච හානිය මොකක්ද කියලා සොයා බලන්න පූර්ණ බලතල සහිත වෘත්තීමය වශයෙන් ඒ විෂයානුබද්ධ අවබෝධයක් තියෙන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් දාන්න කියන යෝජනාව මම පක්ෂනායක කමිටුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාගේ ආණ්ඩුවක් තිබුණත් මින් ඉදිරියට ඇතිවන ආණ්ඩුවල මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුවේ නීති රෙගුලාසි අනුව කටයුතු කරන්නත් එසේ නොකරන අයට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතු වෙනවා. විපක්ෂයේ අභියෝග කරනවා ජනතා සහන සඳහා ඔබතුමාලා අයවැයක් ගේන්න විපක්ෂයේ සහයෝගය දෙනවා කියලා. මෙවන් අවස්ථාවක ඉදිරිපත් කරන්න පුළුවන් නේද එහෙම උනති? එහෙම ඉදිරිපත් කරන්න බෑනේ. අයවැයක් කොහොමද එහෙම ඉදිරිපත් කරන්නේ? පාර්ලිමේන්තුවේ අයවැයක් ගේන්න අලුත් පාර්ලිමේන්තුවක් ඇති වෙලා. මොකද පාර්ලිමේන්තුව මැතිවරණේ පැවැත්වෙන තෙක්නේ මේ අතුරු සම්මත ගිණුම සම්මත කළේ. ඒ නිසා පාර්ලිමේන්තුව මැතිවරණේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන. නැවතුම් දිනයක් තියෙනවද පරිපූර්ණ ඇස්මෙන්තුව ඉදිරිපත් කරන? ලබන පාර්ලිමේන්තු වාරෙදී ඉතාම ඉක්මනින් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල මුදල් අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. චීනයේ මේ කොරෝනා වෛරස් එක නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්න චීනෙන්ට ගිහිපු ළමයි දැන් ආපහු උදරන්ට 500කට කිට්ටු ගන්නක් ගෙනලා තියෙනවා. මේ හයර් එජුකේෂන් මිනිස්ටර් වශයෙන් ඔබතුමාට යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවද? වුහාන් වල ඉන්න ශිෂ්‍යෝ ඉන්නේ 25යි 33යි අතර සංඛ්‍යාව. 33ක් කියලා තමයි කියන්නේ. ඔවුන්ව ඉතාම සුරක්ෂිත ලෙස විශ්වවිද්‍යාලය තුල නේවාසිකාගාරයේ තියලා තියෙනවා. ඔවුන්ට මුල් දවස්වල කැම්බීම වල සමහර ඒවා බෙහෙත් වල මේ හිඟියක් ඇති වෙලා ඒවා අපේ විදේශ ස්ථානාපතුමයන් ලබා දුන්නා. අපි විශාල වශයෙන් මේ එන සියලුම දෙනා පූර්ණ පරීක්ෂණයකට ලක් කරනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට 30,000 යනකොට 20,000කට වඩා වැඩි පිරිසක් වාර්ෂිකව විදේශවලට ඉගෙන ගන්න යනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් ඉහළ සම්මත ප්‍රමිතීන්ට අනුව ඉගෙන ගැනීම සඳහා ඇති හැකි අය පමණක් නොව නැති බැරි අය තමන්ගේ දේපොළ වතුපිටි උගස් කළා යවන. මේකට තියෙන උත්තරේ තමයි අපේ රටේ අපේ දරුවන්ට ලෝකයේ සම්මත ඉහළම ප්‍රමිතියෙන් යුක්ත ආකාරයට ඉගෙන ගන්න අවශ්‍ය රටක් වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය. ඒ නිසා තමයි අපි කිව්වේ අලුත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ පිහිටවන්න අපි ඉඩ දෙනවා. කොරෝනා වෛරසය මුල් කරගෙන මේ වත්මන් රජයේ වගකීම් පැහැර හරින්මින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා.
ප්‍රශ්න අද යටපත් කරලා තියෙනවා මේ කොරෝනා වෛරස. අද කොරෝනා වෛරස නිසා අද මේ තියෙන ප්‍රශ්න සියල්ල යටපත් කරගෙන මේ අය මේ උඩින් රජයේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න මේ අය සූදානම් වෙලා තියෙනවා. 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ විශාල බලාපොරොත්තුවක් එක්ක. දැන් අදේ 69 ලක්ෂය බලාගෙන ඉන්නවා මේ කියපු දේවල් අද මේ වර්තමාන රජය කරනවද කියලා. අපිට පේන විදිහට නම් විවිධ ප්‍රශ්න ඉස්සරහට දාමින් අද කොරෝනා වෛරය මීට ටිකක් කාලයකට කලින් හඬබට වගේක් ගැන නිරන්තරයෙන් කිය කිය මේ සියලු දේවල් යටපත් කරා. ඊට වැඩිය ප්‍රශ්න අද මේ රටේ රජයක් හැටියට ප්‍රශ්න විසඳන්න විශාල ප්‍රශ්න ගණනාවක් ගොඩ ගැහිලා තියෙන මොහොතක මේවාට අවධානය යොමු කරන්නේ නැතුව මේ වගේ දේවල් ඉස්සරහට දාගෙන මේ දේවල් යටපත් කරගෙන යනවා කියන එකයි අපිට පේන තියෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පහත දමා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පදනම් අංක 50කින් අඩු කර තිබෙනවා. ඒ අනුව මහ බැංකුවේ ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ මහ බැංකුවේ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.5 බිඳුවකට සහ 7.5 බිඳුවක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. දේශීය ආර්ථිකයේ සහ මූල්‍ය වෙළඳපොලේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්තමාන හා අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ විශ්ලේෂණය කිරීමෙන් අනුතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. මෙම තීරණය මගින් වෙළඳපොළ ණය අනුපාතිකයන් අඛණ්ඩව අඩු කිරීමට සහාය වන අතර එමගින් උද්ධමනය සඳහා හිතකර මධ්‍යකාලීන දැක්ම අනුව ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රකෘතිමත් වීමට පහසුකම් සැලසෙන අතර ඒ 4% සහ 6% අතර පරාසයේ රඳවා ගැනීමටද ඉන් පිටුවහලක් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම වසර අවසන් වන විට නිවාස 14,022ක් ඉදිකිරීමට කටයුතු කරන බව රාජ්‍ය මාතේ ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මේකෙන් ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී ඒ ප්‍රතිලාභියාගේ පවුලේ සමාජිකව පිරිස විශේෂයෙන් දරුව ප්‍රමාණය එහෙම නැත්නම් යම්කිසි නිදන්ගත රෝගයකට ලක් වෙලා තියෙන කෙනෙක් නම් එයාට නිවාසක් හදා ගැනීමේ ගැටලුව තියෙනවා. ඒ නිසා ඒකට මූලික අධ්‍යාල වරම් ලැබලා ඉන්නවා නම් නිවසේ අඩුපාඩුව තියෙන නිසා ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අන්ත දුගීභාවය ඒ නිවසක් හිමිකම කීමට වරමක් වෙනවා. ඒ නිසා මේ වැනි කරුණු කාරණා ගණනාව අපි මේ නිවාස වැඩසටහනට යොදාගෙන තියෙනවා. මේ නිවසක් වෙනුවෙන් ලක්ෂ 6ක මුදලක් අපි ලබා දෙනවා මේ ප්‍රතිලාභේ ලබා ගන්න පුද්ගලයාට. අදියරෙන් අදියරට ලබා දෙන මුදලක් ලක්ෂ 6ක් දක්වා අපි මේක ලබා දෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සෑම නිවසකටම මේ දේශීය කර්මාන්තයක් වෙන උළු කර්මාන්තේ උළු තමයි අපි යොදා ගන්න කටයුතු කරන්නේ. යොදා ගැනීම තුළ මම හිතන්නේ ඒ සනීපාරක්ෂාවට ඒක ඉවහල් වෙනවා කියන විශ්වාසය අපි ළඟ තියෙනවා. ඒ වගේම මතක් කරලා කියනවා මේ වෙනුවෙන් අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා මිලියන 8413.2ක් මේ වෙනුවෙන් භාණ්ඩාගාරේ වෙන් කරගන්න 20 වසර ඉවර වෙද්දී මේ නිවාස 14022ම අපි හදලා ඉවර කරමු. එක්සත් ජාතික පක්ෂය දෙකට කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේවාන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ලංකාවේ තනි පක්ෂයක් හැටියට ගත්තාම තියෙන දැවැන්තම පක්ෂය. මේ පක්ෂයේ දෙකට කඩලා මං හිතන්නේ කාටවත් වාසියක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ වාසිය ආණ්ඩුවට පමණයි. කවුරුම හරි මේ එක්සත් ජාතික පක්ෂය දෙකට කඩන්න වෑයම් කරනවා නම් ඒක මට පේන්නේ ආණ්ඩුවට සහය දීමක් සඳහාම පමණයි. ඒ නිසා මම දකිනවා රනිල් වික්‍රමසිංහ නායකතුමා, සජිත් ප්‍රේමදාස නායකතුමා මේ දෙගොල්ලම මේ මොහොතේ පක්ෂයට සිටියම යුතු පුද්ගලයෝ හැටියටයි මම දකින්නේ. මේ කවුරුම හරි වෙන් වෙලා ගියොත්, කඩාගෙන ගියොත් එක්සත් ජාතික පක්ෂයේ බරපතල ප්‍රශ්නයකට මූණ දෙනවා. ඔව්, ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා වෙන්නටත් සජිත් ප්‍රේමදාස නායකතුමා සන්ධානේ නායකයා වෙන්නේ. අන්තිමේදී අපි ඡන්දේ ඉල්ලන්නේ සන්ධානගත වෙලා. එතකොට අපි දිගටම ඉල්ලීමක් කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ සන්ධානේ නායකකම අරගෙන මේ මැතිවරණේ නායකත්වය අතට අරගෙන මැතිවරණයට මුහුණ දෙන්නයි කියලා. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. නව මූණුවරකින් තමයි අපි මේ මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය.
ජාතික ලොතරැයි මණ්ඩලය සම්බන්ධයෙන් නැවතත් වාසනාවේ විශ්වාසය ඇති කරමින් සියලුම ත්‍යාගලාභීන්ට ලබා දිය යුතු ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහන කොළඹදී පැවැත්වුණා. ඒ සංවර්ධන බැංකු සහ රාජ්‍ය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පහුගිය වර්ෂ කිහිපය තුළදී මේ විශ්වාසය සම්බන්ධයෙන් මං හිතන්නේ කිසියම් පළදුවීමක් අපිට පොදුවේ ගත්තොත් ජනතාව පොදුවේ කියන්න ගත්තා ටිකට් අපි අරගන්නවා. හැබැයි ඉස්සර වගේ අපිට ජනප්‍රහණ ලැබෙන්නේ නැහැ. මං හිතනවා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපේ ආණ්ඩුව වෙරදරන අවස්ථාවක රජයේ ආයතනයක් හැටියට ඔබ ආයතනයත් ඒ වගකීමෙන් කොටසක් බාරගත්තොත් හොඳයි කියන යෝජනාවක් මම මේ අවස්ථාවේදී කරනවා. එවගේම නියෝජිත මහත්වරුන් දැඩි පරිශ්‍රමයක් මේ ආයතනය ගොඩනැගීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය ආයතනයට ලබා දෙනවා වගේම ඔවුන් මහජනතාවට සේවාවක් කරනවා. එහිඳ මේ රටේ ටිකට්පත් අලෙවිකරුවන් නියෝජිතවරුන් සියලු දෙනා රකබලා ගැනීම සඳහා ලොතරැයි මණ්ඩලය කටයුතු කරනවා කියන විශ්වාසය අපි තුල තියෙනවා. මෙම උත්සවෙන් අනතුරුව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා මෙලෙස අදහස් දක්වා සිටියා. කාලයක් පුරාවටම ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන ත්‍යාග දිනුම්ලාභීන් ත්‍යාග මුදල් පසුගිය කාලයේ පුරාවටම නොගෙවා ගොඩගැසෙමින් තිබුණු වටපිටාවක සියලුම දෙනාගේ ත්‍යාග මුදල් එකට එකතු කරලා මේ විදිහට අපිට ප්‍රධානයන් ඉතා ඉක්මනින් ලබා දීමට පුළුවන්කම ලැබුණා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුභම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.